පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරත්න මහාචාර්ය අගලකඩ සිරිසුමන සහ මහාචාර්ය කොටපිටි රාහුල යන ස්වාමින් වහන්සේ මෙම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබුණා. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා මෙම පෙත්සම ජනාධිපතිවරණයේදී තිබෙන ලබන 21වනදාට පෙර සලකා බැලීම අවශ්‍ය බව පැවසුවා. හදිසි නඩු කටයුත්තක්සේ සලකා කරුණු තහවුරු කිරීම සඳහා ඒ ලබන සඳුදා කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියා. එහිදී සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ මෙම අතරමැදි පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළ විනිසුරු මඩුල්ල ඉදිරියේම සලකා බලන ලෙස අගවිනිසුරුවරයා නියෝග කර ඇති බවයි. යසන්ත කෝදාගොඩ අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම අතරමැදි පෙත්සම සලකා බැලීමට නියමිතයි. අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13වනදා කැඳවන ලෙසයි. මෙහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පෙත් සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් කියා සිටියේ අතරමැදි පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි. ඒ අනුව අදාළ ලේඛන පෙත් සම්කාර හා වග උත්තරකාර පාර්ශවයට ලබා දෙන ලෙස අතරමැදි පෙත් සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට විනිසුරු මඩුල්ල නියෝග කළා. එසේම අදාළ අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් යම් විරෝධයක් ඉදිරිපත් කරන්නේ නම් ඒවා ලබන 12වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කෙරුණා. අතරමැදි පෙත් සම්කාර හිමිවරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පොලිස්පතිවරයා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීරණවලට බලපෑම් හා මැදිහත්වීම් සිදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. මැතිවරණ කටයුතුලට අදාළව පොලිස් නිලධාරීන් යෙදවීම මෙන්ම ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිසමට විධාන නිකුත් කිරීමට බලය පැවරී ඇත්තේ පොලිස්පතිවරයා වෙත පමණක් බවත් පොලිස්පතිවරයා නොමැතිව වෙනත් අයෙකුට එවැනි විධාන ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. පොලිස්පතිවරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිනවා.